ඇතිකඩ බන්දුර ජයසේකර සමග දැන් පුවත්පත්වල පළ වුණා හැන්සාඩ් වල පාර්ලිමේන්තුවේ හැන්සාඩ් සම්බන්ධව නිලධාරියෙක් අත්අඩංගුවට ගත්තා කියලා. ඒ වගේම තියෙන ඔහු සහරාන්ට සහය වුණා කියලා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඔහුව පාර්ලිමේන්තුවට ගන්න විභාග නොකර ගන්න ශ්‍රී ලංකා මුස්ලිම් දේශපාලකෙක් බලපෑම් කෙරුවා කියලා. ඒ බලපෑම් මත තමයි මොහු මෙතනට අරගෙන තියෙන්නේ. මෙතන තමයි තියෙන වැරද්ද. ඉතින් අපි මේ පළමුව මේ ප්‍රශ්නේ අපි ඉදිරිපත් කරමු ඩියු හිතවත් අපේ ඩියු ගුණසේකර මහත්මයාට. මෙසේ ගුණසේකර කොහොමද මේ වගේ තත්ත්වෙ මේක ඊටම භයානක තත්ත්වයක්. ඕක තමයි. ඉතින් රාජ්‍ය සේවාවේ දේශපාලන කරන්නේ වෙලා දැන් කලත් තිස්සේ. හැබැයි දැන් මේ වගේ අපිට පාර්ලිමේන්තුවේ සාමාන්‍ය මම දන්න විදිහට නම් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය තරංගාරී විභාගයත් එන්න තමයි හුඟක් වගේ කට්ටිය ගන්නෙ. හැබැයි දැන් අපි ජනතාවට අයිතියක් තියෙනවනේ මේ ගුණසේකර කවුද මේ දේශපාලඥයා කවුද කියලා දැනගන්න. ඕ මම දන්නේ කොහොමද CID ලැබිච්ච තොරතුරක් තමයිනේ. ඔව් එහෙමනම් මම හිතන්නේ අපි බලන්න බලන්න අයිතියක් තියෙනවා. ඔය කාලේ හිටව මුස්ලිම් ඇමතිවරු කවුද කියලා ලිස්ට් එකක් ඉස්සෙල්ලා හදා ගන්නවා 2006 2006 නේ. ඒක තමයි. ඒ වගේම දැන් මේ විශ්වාස භංග යෝජනාව ගැන කතා කරන මොකද මට මිස ගුණසේකර එක්ක ඊට වැඩි දේවල් කතා කරන්න තියෙන. නමුත් ඔබට හිතෙනවද මේ දැන් මේ රිෂාඩ් බදුද්දීන්ට විරුද්ධ විශ්වාස භංග යෝජනාවක් තියෙනවා මම පුද්ගලිකව කියන්න ඕනේ. මම හිතන්නේ වැඩිහරි ජනතාව අපි මේ මට හිතෙන දේ මම කියන්නේ මට නම් කවදාවත් එයා ගැන විශ්වාසයක් තිබ්බේ නැහැ. නමුත් ඔබට හිතෙනවාද මේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු රිෂාඩ් බදුද්දීන්ට බයයි කියලා? රිෂාඩ් බදුද්දීන්ට බය නේ මන් දන්නේ. මේ පාර්ලිමේන්තුවේ ඉතින් අර පහුගිය දවස් 3ක් තිබුණනේ බන්දුල මේ ත්‍රස්තවාදී ප්‍රශ්න පිළිබඳ විවාදයක්. අත වශයෙන්ම මම බලාපොරොත්තු වුණා මේ ජනතාව දැනුවත් කරයි කියලා. මේ ත්‍රස් ජාත්‍යන්තර ත්‍රස්තවාදයක් පිළිබඳ දන්නේ නැහැ නේ අපි දැනන දේ LTT ත්‍රස්තවාදයක් නේ. ඉතින් මන්ත්‍රීවරු 225 මම ඔක්කොම වගේ කතා අහගෙන හිටියා. කිසිම කතාවක් ආණ්ඩුව පැත්තෙන්වත් විපක්ෂය පැත්තෙන්වත් ආරක්ෂක ඇමතිවරයක්වත් විදේශ ඇමතිවරයක්වත් අගමැතිවරයක්වත් දෙපත් සාමාන්‍යයෙන් අපි දන්නවා මේ සාමාන්‍ය මේ 2016 පස්සේ මන්දුල විශේෂ අභියෝගයන් 4-5ක් අප මූණ දුන්නා වගේ අවස්ථා 62 කුමන්ත්‍රණය. ඒක වෙච්ච වෙලාවේ හෙම්බෙනිම ෆීලික්ස් රයිස් ඇවිල්ලා සම්පූර්ණ රිපෝට් එකක් වාර්තාව දුන්නා 71 කැරැල්ල වෙලාවේ. ඒත් එහෙමයි 88 89 කළු ජූලිය වෙලාවේ යාජාදන මහත්මයා 16ක් යනකම් නිහඬව හිටියාට පස්සේ මේක මෙවුණන් පස්සේ ඇවිල්ලා ඉතින් ඊළඟට එයා ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ක්‍රියාත්මක කරන ඉස්සලමද අපි ඉරේට දාලනේ ක්‍රියාත්මක වුණේ. ඉතින් ඒ නිසා ඒවත් පාර්ලිමේන්තුවේ විවාද කරා කරුණු ඉදිරිපත් කරා. දැන් මේක පළවෙනිම තවට ජාත්‍යන්තර ත්‍රස්තවාදයක් අපේ රට ඇතුළත තියෙද්දි දවස් 3ක් පාර්ලිමේන්තුව රැස් වෙනවා. කිසිදු වார்த்தාවක් මහ ජනතාව දැනුවත් කරන්න මොකද්ද කියලා ඒකන්ත පුදුමයක් තමයි. මිසු බියටපත් වෙලා දැන් සුමාන 3ක් යනවා ඉස්කෝල ළමයි ඉස්කෝලට යනවා. හරියට මාසෙයි දැන් මාසයක් යන කිට වෙනවා. ඉතින් ඒක කරුණ ඉදිරිපත් කරන්නේ නැහැ නේ. ඒක වෙන දේ කරන්නේ බෝලේ පාස් කරනවා මඩ ගහනවා චරිත ඝාතනය කරනවා එච්චරයි. දැන් සම්පූර්ණයෙන්ම අද ඉන්න දේශපාලනඥයන් ගැන මිසගුණසේකර ජනතාවගේ විශ්වාසයක් නැහැ. උන් අද විහිළුවට ලක් වෙනවා. ඔව් අපි ඇතුළුව වෙන අපි දේශපාලනේ ඉන්නේ ඒත් මිනිස්සු විශ්වාසෙ මෙතන ඇట్లా. මොකද්ද ජනතාව කළ යුත්තේ? කළ යුත්තේ මොකද? ඉතින් ආයෙත් ඉතින් කෝට්ට මනල වගේ ආපහු ඉති කට්ටයක්. නමුත් මම හිතන්නේ ජනතාව දැනුවත් කරාම දැන් නම් මම නම් හිතන්නේ මිනිස්සු ඡන්දය දෙනකොට දෙපාරක් කල්පනා කරනවා. කිව්වට එහෙම වෙන්නේ නැහැ. තමන්ට පුළුවන් කාර්යම හොරෙක් නම් මහනේ නොදී ඉඳි. යම් ප්‍රමාණයක් 10%ක් එම 10%ක් හිත හදාගත්තොත් වෙනස් වෙනවා. අඩු කරන හොඳ මිනිස්සු ටිකක් ඒ අපිට හොඳ මොනක්ෂෙන් හරි ඉන්නවද? නෑ ඉතින් ඉන්නවද? නැත්තේ නැහැ. ඉන්න නිහඬව ඉන්න කට්ටියක් ඉන්න හොඳ නැත. එහෙම මම සාධාරණයි. හොඳ නැති කට්ටිය ඉන්නවද? කට්ටියක් ඉන්න නැත්තේ නෑ. තරුණ කට්ටිය තරුණොත් ඉන්න හොඳ කට්ටියක් ඉන්න. ඒගොල්ලෝ අවස්ථාව හම්බෙන්නේ නෑ. දැන් අද විශේෂයෙන්ම මම දැන් මේ ගැන ටිකක් සාකච්ඡා කරුවා මිස ගුණසේකර අපේ ජනතාව දැනුවත් කරන්න ඕන අද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කෙලිබිමක් වෙලා. එක පැත්තකින් චීනය, එක පැත්තකින් ඉන්දියාව, එක පැත්තකින් ඇමරිකාව. ඒ වගේම මේ දවස්වල ජනතාවට ලොකු බයක් තියෙනවා.
මේ ඇමරිකාවට යම් කිසි අපේ රටේ කොටසක් බාර දෙනවා ඔවුන්ට ඕන විදිහට කරන්න පුළුවන් කඳවුරක් ඇති කරනවා කියලා ලොකු බියක් තියෙනවා මේ ගැන ටිකක් ඔබට පැහැදිලි කරන්න බැයිද අන්දුල මේ ප්‍රශ්නේ අපි මේ වෙච්ච සිද්ධිය පාස්කු විරුද්ධව වෙච්ච ඛේදවාචකයක් ගත්තාම මම මේ දෙස් ප්‍රශ්නේ දෙස බලන්නේ කෝණ තුනකින් පළවෙනි එක ජාත්‍යන්තර කෝණේ දෙවෙනි එක භූදේශපාලන කෝණේ එනයි ජියෝපොලිටිකල් කෝණේ තුන්වෙනි එක තමයි ජාතික කෝණේ බලන්නේ රයිට් දැන් ඔය බන්දුල හැවු පළවෙනි එක ජාත්‍යන්තර කෝණේ තේරුම් ගන්න ඕන මේක තමයි මම කියන්නේ පාර්ලිමේන්තුව අඩු ගන්න මේ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුවක් අදිනුවත් කරන්නේ නැහැනේ ජනතාව අද ලෝක තත්ත්වය මොකද්ද ජාත්‍යන්තර ශස්ත්‍රයේ ලෝක බලතුලනේ වේගයෙන් වෙනස් වෙමින් පවතිනවා. අපේ ලෝක ආර්ථික රටා වෙනස් වෙමින් යනවා. අද අවුරුදු 10කට අවුරුදු 5කට ඉස්සරද වෙච්ච ලෝකෙ නෙමෙයි වෙනස් වෙලා. හරිද? දැන් අපි කිව්වා ගෝලීය කරන ඇවිල්ලා යුනිපෝලර් වෝල්ඩ් එකක් කරනවා කියලා නේ කොහොම කිව්වටේ? ඒකද්‍ර ලෝකයක්. නෑ දැන් ඒකද්‍ර ලෝකෙ නෙවෙයිදලා බෞද්ධ්‍ර ලෝකයක්. පෝලස් ලෝක පුරා මධ්‍යස්ථාන ගණනාවක් ඇවිල්ලා ඇමරිකාව එකක් කොමනයි. යුරෝපයක් දැන් හෙටනේද ආයි බ්‍රිතාන්‍ය කැඩෙනවා යුරෝපෙන්. ඉතින් චීන මෙහෙම අවුරුදු 500කට පස්සේ බන්දුල ආසියානු ආර්ථික ස්ථිරියෙන් ඉන්නේ අවුරුදු 500කට පස්සේ. ඒකවත් දන්නවා අපේ ජනතාව දන්නේ නැහැ මන්ත්‍රීවරු දන්නේ නැහැ. ඒක දැනගන්නවා ඒක දැනගන්න එපා ඒවා. ඉතින් ඒ වගේ අප්‍රිකානු කලාපයේ වේගෙන් කාර්මික වෙනවා බලා පුදුමාකාර ලෙස. ඉතින් මෙවැනි මේ වෙනස්කම් බලතුලනය ලෝක ආර්ථික රටා වෙනස් වෙන පිළිබඳ අවබෝධයක් තියෙනවා පළවෙනි කාරණා. දැන් ඒකෙන් තමයි ගලාගෙන එන මේ අපේ කලාපේ ප්‍රශ්නේ. දැන් අපේ කලාපේ ඔබාමා බලයේ ඉන්නකොට ඔබාමා චීනයේ වේගවත් සංවර්ධනය හබල්ලා එයා සංකල්පයක් ඉදිරිපත් කරා මේ ඒෂියා පැසිෆික් සංකල්පය කියලා. ඒෂියා පැසිෆික් ඒකට එයා කල්පනා කරේ චීනයේ එක යථාර්ථයක් බව තේරුම් අරගෙන තේරුම් ගනිමින් ඉන්දියාවේ මේ ඔක්කොම එකට එකට සහජීවනයෙන් ඉන්න යම් ලිබරල් අදහසක් තිබුණා උට. දැන් ට්‍රම්ප් ආවන් පස්සේ ඒක ට්‍රම්ප් සම්පූර්ණ වෙනස් කරා ඉන්දු පැසිෆික් සෝන් කරා. ඒ කරේ වෙන එක නෙමෙයි ඔයා ඔබතුම බන්දුල දන්නවා ජාත්‍යන්තර කාරණා දන්න නිසා ඔබ කල්පනා කරා චීනය ප්‍රධාන හතුරා කියලා කල්පනා කරමින් ඉන්දියාවත මඟ පැත්තර ගන්න ඕන හන්ද අර ඒෂියා කියන එක ඩ්‍රොප් කරලා ඉන්දෝ පැසිෆික් කියලා දැම්මා මොකද මොඩිට ගැළපෙන විදිහට නම වෙනස් කරා. දැන් ඒ වගේම දැන් මේකට දැන් මේ චීනයේ මේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් බීආර්ආයි ඒකට එතෙන් නේනවා ඒක දෙන්නේ. දැන් මේ කාරණා මේක ඇති කරන හේතුව 2013 ඉඳලා චීනයේ අලුත් ආර්ථික වෘත්තාර්ථිකයත් එක්ක මේ අලුත් ආර්ථික ආර්ථික ව්‍යාපෘතියක් ආරම්භ කරා. ව්‍යාපෘතිය. දැන් ඒ ව්‍යාපෘතිය තමයි බෙල්ට් ඇන්ඩ් රෝඩ් නැත්නම් සේද මාවත. පැරණි සේද මාවතේ අලුත් සේද මාවත හදන එක. ඒක මුලින්ම තියෙන ආර්ථිකම කාරණා. දේශපාලන වෙන්නේ දේශපාලන එනවා. නමුත් මුල් කරගෙන තියෙන ආර්ථිකම හේතුව. ඉතින් ඒ ආර්ථික කාරණාව තිබෙන්නේ මොකද දැන් චීනය මේ ලෝක දේශ ලෝක ආර්ථික නිෂ්පාදනයේ දෙවැනි ලෝක යුද්ධය එනකොට ඇමරිකාව 50%යි. අද ඇමරිකාව 19%යි. 20%යි තතර. ඉතින් ඒක තේරුම් ගන්නවා ලෝකෙන් භාගයක් නිෂ්පාදනය කරපු ඇමරිකාවේ දැන් නිෂ්පාදනය කරන්නේ 4%යි. ඒ කියන්නේ වෙනත් රටවල් ඉස්සරහට වෙලා තියෙනවා. ඉතින් ඒක ඒ අනුව වෙනස් වෙලා වෙනස් වෙන ලෝකයක්. ඉතින් ඒ වෙනස් වෙන ලෝකය නිසා චීනයේ වර්ධනයත් එක්ක චීනයේ වෙළඳාමට එන වෙළ දැන් අද මැනුෆැක්චරින් නම්බර් 1 චීන තමයි ලෝකයේ වැඩියෙන්ම ඉම්පෝට් කරන රට වැඩියෙන්ම එක්ස්පෝට් කරන රට වැඩියෙන්ම ෆොරින් එක්ස්චේන්ජ් රිසර්ව් එක තියෙන රට. ඉතින් මේ කාරණා කීපයක් උඩ ඉතින් ඒක යථාර්ථයක්. ඒක කමිටි හෝ අකමැති වෙන කරන්න බෑ බවතර යථාර්ථයක් අන්තිකම. ඉතින් ඒ නිසා තමයි මේ සංකල්පයක් එන්නේ. ඉතින් එන්නේ. ඉතින් ඒ නිසා තරංගකාරීත්වයක් එනවා. නමුත් තරංග ඉදිරි කාලයේදී මේ ලෝකය එන්නේ සමීප වෙනවනේ. පැරණි ලෝකයක් නෙවෙයිනේ.
එන්න කිට්ටු වෙනවා කිට්ටු වෙනවා කිට්ටු මොකද කිට්ටු වෙන්නේ නැහැ බෑ විද්‍යාව තාක්ෂණ විසින් අපි කිට්ටු කරනවා නැත රටවල් වල නාකේ නෙමෙයි ඒක කිට්ටු කරන්නේ තාක්ෂණ ඩිප්ලොමසි වලින් නෙමෙයි යුද්ධ වලින් නෙමෙයි යුද්ධ ගණවත් හරියන්නේ නැහැ ඉතින් විද්‍යාව තාක්ෂණ කිට්ටු කරනවා ඉතින් අද ලෝක විද්‍යාවක් ඇති නොවීම වෙලක්කලා තියෙන්නේ මොකද බිය තුලනේ නිසානේ එක රටක් සුපිරි බලවතෙක් ඉදිරියට නියක් නියුක්ලියර් තිබුණා නම් අද මොනවද වෙන්නේ එහෙම වෙලානේ හිරෝෂිමාවට උනේ අදනේ අද රටවල් 10ක් තියෙනවා ඒක අඳද බිය තුලනේ කාට බයක් බිය තුලනේ මේ බිය තුලනේ තියෙනවා වරවල ඒක අන්නන්නේ පුංචි කොරියාවට බලන්න ඉතින් අන්තිමේදී අවුරුදු 70කට පස්සේ ඇමරිකාව සූදානම් වුණා අත වෙන්න හම්බ වුණා ඉතින් ඒක තමයි ඒ බිය තුලනේත් එක්ක ඒතොර ඇයි මේ දැන් මේ තියෙන මම ඒ කලාපේ පසුමත් එක්ක තමයි බලන්න ඕන මේ අපේ ත්‍රස්තවාදී මේක ආම්බස් ප්‍රශ්න මතුවනන් පස්සේ බන්දුල මේදී ප්‍රධාන කාරණා තේරුම් ගන්න යුතු කාරණා තමයි මේ ලෝක යථාර්ථයන් තේරුම් අරගෙන අපේ විදේශ ප්‍රතිපත්තිය අන් කවරදාටද අද මේ වෙනස් වෙන ලෝකයේ තේරුම් අරගෙන මම නම් මගේ මතය අවශ්‍යම අය විදේශ ප්‍රතිපත්තිය පොදු එකඟතාවයෙන් එකඟතාවයකින් යුතු ප්‍රතිපත්තියක් වෙන්න ඕන කොන්සෙන්සස් ප්‍රතිපත්තිය පක්ෂ විපක්ෂ නොබල සියලුම පක්ෂ ඒ කියන්නේ අමාරු වල කිසි නැහැ බල තේරවන්නේ අද මේ ලෝකයේ ඇත්තේ බලතුලනේ මේ වෙනස් වෙගෙන යන තත්ත්වයන් යටතේ එදාට වඩා අද පහසු ඉතින් එකන එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකන දාස් පක්ෂයයි අනිත් පක්ෂ වලටයි පොදු එකඟතාවයක් ගන්න බැරිද හරිද ලෝකේ විශාලම ඇමරිකාව ප්‍රධාන බලවතා ඉන්න කාලෙත් බණ්ඩාරනායක මහත්මයා කොහොමද ඒවට මුණ දුන්නනේ බණ්ඩාරනායක මැතිනේ ඉදිරියට දුන්නනේ හැම යට වෙන්න ගියේ නැහැ එනවා දැන් අද මේ බයක් තියෙනවනේ ඇමරිකාව ග්‍රහණයට ලංකා අසුවේයි දැන් රනිල් වික්‍රමසිංහ මේක සම්පූර්ණයෙන්ම පාවා දෙනවා නෑ ඒක වෙන්නේ හේතුව කරුණු දන්නේ නැති හන්දනේ දන අනිත් දෙපැත්තම කරුණු ඉදිරිපත් කරන්න එපා ඇමරිකාව මේ ත්‍රස්තවාදී කියන ත්‍රස්තවාදී ඉතිහාසය කියලා දෙන්න එපා ත්‍රස්තවාදී ඇති මේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ත්‍රස්තවාදී ඉස්සරලම ආරම්භ වුණේ කොහොමද ආරම්භ වුණේ ඇමරිකාවයි සවුදි අරේබියාවයි එක්කවලා තමයි ත්‍රස්තවාදී බෝකරේ පළවෙන සෝවියට් සමාජවාදී රට සෝවියට් දේශවල ඒක තමයි ඉතිහාසය කවුරුත් දන්න දෙයක් ඊළඟ සෝවියට් දේශ කඩාවැටෙනන් පස්සේ උන්ට යන්න වෙන නැත්නම් ඇතුණා ඔක්කොම අල්ලගත්තා අල්කයිඩා ඔය ඔක්කොම ඒක අර එකා වුණා ඉතින් අගල දැන් ඔවුන්ගේම එකනේ ISS කන IS කන ඒක තමන් ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඉස්ලාමික් ස්ටේට් ඔෆ් සිරියා ඒ තත්ත්වයක් ඇති කරා ඉතින් ඔවුන් පෝෂණය කරේ සල්ලි දීලා ආයුධ දීලා ඒ තත්ත්වයට ගෙනාවා ගෙනල්ලා ඊළඟට එයාතර ලෝක වෙනස් වෙන ලෝකෙද ඔවුන් කල්පනා කරා ඔවුන් පාවිච්චි කරා නසාර මරලා දාන ඔවුන් පාවිච්චි කරා ගඩාරි මරලා දාන ඔවුන් පාවිච්චි කරා සදාම් හුසේන් මරලා දාන ඒ ඔක්කොම කරා ජාතික විමුක්ති ව්‍යාපාරයෙන් පැනගෙන ඉත නායකයෝ ඔක්කොම පාරවල් දිගේ ඇදගෙන ගියා ඉතින් ඇවිල්ලා ඔවුන් තුරත් ඇති වෙන්නේ නැති ජාතික හැබැයි ත්‍රස්තවාදයට මුසු වෙලා තියෙනවා ආගම මූලධර්මවාදය ත්‍රස්තවාදය එතන භීෂණය එතන මේ වයලන්ස් ප්‍රචණ්ඩත්වය මේ ඔක්කොම එක මිශ්‍ර වෙච්ච ත්‍රස්තවාදයක් තමයි දැන් මේ අලුත් දේශපාලන ව්‍යාපාරයක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේකදී මේ තීරු ගන්න ඕන මැද පෙර දෙක පලාද කලාප මේ කලාපය තුළ ප්‍රධාන බලවේග බලගතු රාර දෙකක් මතුවෙලා. එකක් සවුදි අරේබියාව සුන්නි ඉස්ලාමික් නිකාය. ඉරානයේ ෂියයිට් ඉස්ලාමික් නිකාය. මේ දෙක ප්‍රතිවිරුද්ධයි. දැන් මුළු බටේර කලාපයම මේ රටවල් දෙකේ බලපෑම තියෙන්නේ. ඉතින් ඇමරිකාව පාවිච්චි කරන සවුදි අරේබියාව ඉරානයට විරුද්ධව. ඉතින් ඔවුන්ගේ දැන් අදේක තත්ත්වයකට ඇවිල්ලා පොගේ සදා මේ ත්‍රස්තවාදී අන්තිමේදී ISIS කට්ටිය ගහගෙන ඉරාකයක් තල්ලගෙන සිරියාවත් තල්ලගෙන නැවතුනේ කොහොමද අන්තිමේදී රුසියාවයි ඉරානයයි තුර්කියයි එක කඳවරක් අතරපත් වුණා. පත්තලා චීනය මැදිහත් වුණේ නෑ පිටිපස්සෙන් හිටියා තල්ලු කරා. ඉතින් ඇමරිකාවට කරගෙන දෙයක් නැති වුණා. අන්තිමට තස්සේ ඉතින් ඒ නිසා
මැද දැන් ත්‍රස්තවාදය මැද පෙරදිගෙන් දකුණු ආසියාවට එනවා. අපි දැනගන්න අපි දැන් කෙටි විරාමයක් ඔබ නැවතත් පැතිකල් සමගේ අද අපේ ආරාධිතයා ඩිගුන්සේකර මහත්මයා. දැන් මේ මෙන්න මේ ප්‍රශ්නේ මිස ගුන්සේකර දැන් දැන් අපි මේ ලංකාදීපේ බැලුවාම කියනවා සුපිරි බලවතුන්ගේ ගැටුමට හිර වූ ශ්‍රී ලංකාව කියලා. මේ දවස නිතරම මේ කතා වෙනවා මේ අපි දැන් ඇමරිකන් කඳවුරු ඇති කරයි ඒ වගේ බයක් තියෙනවා ජනතාවට. ඒක ඇති වෙන්න ඒක හේතුවක් තියෙනවා. අපි කතා කරර කමන්නේ කියලා මම හිතන්නේ. දැන් මේක මගේ පුද්ගලික මතය. ඔව්. මම පක්ෂපතේ කියන්නේ පුද්ගලික මතය කියලා කියමු. මොකද ලංකේසා දැන් මේ 2015 ආණ්ඩුව බලයට ආවනේ. අද දැන් මම මේ වෙලාවේ හුවත් හරි ජන මේ බන්දුල බොහෝ දෙනා තාමත් කතා නොකරන කාරණාව තමයි විදාග ජනාධිපති ක්‍රමය පෙරටේ ස්ථාපිත වුණෙන් පස්සේ 1978. 2015 එන විදාග ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම මින් පෙර හිටපු විදාග ජනාධිපතිවරයා වඩා වෙනස්. වෙනස් වෙන්නේ කොහොමද? මේ විදාග ජනාධිපතිවරයා එන්නේ පක්ෂයක් නැතුව. ඔහුට පාර්ලිමේන්තුවේ බලයක් නැහැ, කැබිනට් එකේ බලයක් නැහැ. ඒක මේ පැහැදිලි කරද? දැන් ඉයාජාද මහත්මයා මොනවට විදාග ජනාධිපති ක්‍රමය ගෙනාවෙම රාජ්‍ය නායකයා, ආණ්ඩුවේ නායකයා, ත්‍රිමුදු හමුදාවේ නායකයා, පක්ෂේ නායකයා ඔක්කොමත් එක්ක සර්ව බලධාරී මොකද වේගයෙන් ආර්ථික සංවර්ධන එකද කරන්න. දැන් පළවෙනි කතාවට එනවා පක්ෂයක් නැති, පාර්ලිමේන්තුව බලයක් නැති, කැබිනට් එකෙත් බලයක් නැති එකක්. ඒ කියන්නේ ජනවාරි මාසේ 9 වෙනිදා. එදාම ඒ මොහොතම දිවුරුන් දෙන අගමැතිවරයා පාර්ලිමේන්තුව බලයක් නැති එක්කෙනෙක් අගමැති වෙනවා. ඒකත් අපේ රටේ ඉතිහාසය පළවෙනි කතාවට. ඉතින්නේ අගෝස්තු මාසේ නම් හැටිය බලයක් නැහැ. කවුරු ප්‍රශ්න කරෙත් නැහැ. ඒ විවස්ථා ඔස්තරලත්තකට ප්‍රශ්න මතු කරන්නේ නැහැ. සුප්‍රීම කෝට් ගියෙත් නැහැ කවුරුවක්වත්. ජනතා පරමාධිත්වයට චැලෙන්ජ් කරන්න ගියෙත් නැහැ. හැබැයි විපක්ෂය තමයි තුනෙන් දෙකක් මයි තුනේ. හැබැයි ඒක ඉතින් අවසන්ද ඒක පෙරදි ඡන්දා විපක්ෂය ඉඩකඩ දීලා ඉතින් වැඩ කරන්න. ඉතින් ඒක ප්‍රශ්න මතු වෙන්නේ නැහැ. අපි කිතු මේ රටේ අපත සඳහා කියලා කමන්නේ නැහැ. ඊළඟට ප්‍රශ්නේ එන්නේ මම මේ ටික කියන්නේ අතෙන්ට එන්න. ඊළඟ ප්‍රශ්න අපි 19 වෙනි සංශෝධනය ගේනෝනේ. දැන් මේ මුලදී ප්‍රතිඥාව ආපහු අරගෙන බලන්න මේ විද්‍යාගේ ජනාධිපති ක්‍රමයේ අවශ්‍යකම තමයි දුන් ප්‍රතිඥාව. ඒක දීලා දෙනවා දිගටම ගන්නේ හැමෝටම දීපු එකක්. දැන් මේක අරගෙන 19 ක්‍රියාත්මක කරා 20 ගණාවේ නැහැ. ඒ ගණාවේ නැතේ මමත් ඒ වෙලාවේ හිටියේ 20 සඳීපු එක්කෙනෙක් බොහොම අමාරුවෙන් කොම්ප්‍රොමයිස් එක කරේ. 70 වසරේ මේ කොම්ප්‍රොමයිස් එක කරන්න මමයි දිනේෂුව තමයි මැදිහත් උනේ. රන් වික්‍රමසිංහ නැගිටලා ගියා යන්න. අනේ නායක ඔක්කොම ගියා නැගිටලා සම්බන්ධල්ල ඔක්කොම අන්තිමේ ජනාධිපතිතුමායි මායි දිනේෂ ආපහු මේ කට්ටිය ගෙන්නලා කොම්ප්‍රොමයිස් එකට ආවා. ඉතින් ඒක හරියට නොගියත් එදා ගැට ගන්න ඕන හන්ද ඒක කරා. නමුත් 20 ගණාව නම් විද්‍යා ජනාධිපති අවශ්‍ය වෙලා අලුත් මැති ක්‍රමයක් ඇවිල්ලා දැන් තියෙන්නේ ලෝක කොහක් ගන්න නැති ක්‍රමයක් නේ. විද්‍යා ජනාධිපති ක්‍රමයක් නැහැ, පාර්ලිමේන්තු ක්‍රමයක් නැහැ. ජනාධිපති බලයක් නැහැ, අගමැති බලයක්වත් නැහැ. කාට බලයක් දෙන්නටම කොන්ද පනත් නැහැ. කොන්ද එන්න බෑ, බලය තියෙනෝනේ දෙවියනේ. ව්‍යවස්ථාවම මහජනයා බලය දීලා තියෙනවා. මහජනයා බලය දුන්නාට ව්‍යවස්ථාවක් අතරමඟ හිර කරා එක්ක දිගටම යන්න ඕන තර්කානවල. එහෙම නැත්නම් පරණ එක තියෙනවා ඉන්න ඕන. දැන් වුණත් නැත්නම් ඒ රටේ මේ අර්බුදේ එකයි. ඉතින් මේ රටේ ප්‍රශ්න අභියෝගයන් මූණ දෙනවා. ඒකට ඉතින් ඊළඟට මම කියාගෙන ආවේ ඊළඟට ගැටුම ආවේ කොහොමද? මේ නිසා ප්‍රතිපත්ති ගැටුමක් එන ජනාධිපති ප්‍රතිපත්ති ගැටුමක් එනවා. ඒක විශේෂයෙන්ම ප්‍රත්‍යක්ෂ ලෙස මතු වුණා විදේශ ප්‍රතිපත්තියේ. ආරක්ෂක ප්‍රතිපත්තිය, විදේශ ප්‍රතිපත්තිය රට දන්නේ දැන්. දැන් තමයි දැනගන්නේ. මේකත් දැනලා රහස් දෙවුණා. ඉතින් ඒ නිසා අපි දැන් ඉස්සරලාම වෙන්නේ මංගල සමරවීර එනවනේ විදේශ ප්‍රතිපත්තියේ. ගිහේ තිනවා ගිහින් අසංක එකකට එනවනේ. දැන් ජනාධිපතිව දන්නේ නැතුව අපිට විරුද්ධව අපිම යෝජනාවක් ගේනවා. ඉතින් යෝජනාගෙන අපිම දන්නේ නැහැ. කැබිනට් එක දන්නේ නැහැ, මෙතුරු දන්නේ නැහැ, ජනාධිපති දන්නේ නැහැ. එතන දැන් ඒකනේ ආවේ. දැන් ඉතින් ඒ වුණාම එතන තමයි ඔය ඇමරිකාවේ යෝජනාව. අන්තිමේ දැන් ඇමරිකාව ට්‍රම්ප් ඉවත් වෙලා ගියා. නෝ. දැන්
එයා නෑ දැන් සීන් එකේ. දැන් අපි මේක කරගෙන යන්න ඕන. දැන් මේවා මේවා පිළිබඳ මේ තමයි ඇමරිකාව පිළිබඳ සැක ඇති වෙන්න පටන් ගත්තේ. ඇයි? බන්දුල යුද්ධය අවසන් වෙන දවසේ මම අහගෙන හිටියයි මේ මම ඉන්ද්‍රාසපක්ෂ හිරු ජනාධිපතිතුමා පළවෙනි වතාවට ඒක කිලිම කියනවා. මමයි දා එතකොට වැඩ බලන විදේශ ඇමති. මම ඉන්ද්‍රාසපක්ෂ ජනාධිපතිතුමා ජෝර්ඩන් යන්න 14 වෙනිදා උදේ යන්න ඉස්සරලා එතකොට මෛත්‍රීපාල සිරිසේන වැඩ බලන ආරක්ෂක ඇමති. අපි ඔක්කොම හිටියා ඔබට කියලා ගියේ අධ්‍යාත්මතර බලපෑම් තියනවා කියලා. ටෙම්පල් ලිස් එකෙන් යන්න එපා හෙලවෙන්නේ නැතුව මං එනකම් මෙතනම ඉන්න. බලපෑමල් රහුවෙන්න එපා නිලධාරීට කිව්වා මෙතුමන්ලෙන් ආන මෙහෙම ඉන්න ඕන. හවුද හිරි අපේ ආරක්ෂක විදේශ ලේකම් හිටියේ හොඳ මිනිස්සු ඉන්දියාවේ හිටියේ. පස්සේ කාර්යවසම් කිව්වා මෙතන ඉඳලා මේක වෙන කිසි මේකට අහුවෙන්න බෑ කියලා රකගෙන හිටියා. අතවස මේ වෙලාව අපි දන්නේ නැහැ මේ 19 වෙනි රාත්‍රියේ යුද්ධය අවසන් වෙනවා කියලා මීරෙන්වත් හිතුවේ නැහැ. නැත්තම් එහෙම නම් ජනාධිපතිතුමා යන්නේත් නැහනේ. ඉතින් ඒ தත්ත්වයේ එහෙම තමයි මේ සිදුවීම ඇති වෙන්නේ. ඉතින් මම මේ ආපහු අතෙන්ට එනවා නම් මේ ඇමරිකාව මේ රහස කරන දේවල් ජනාධිපති දන්නේ නැත්නම් පාර්ලිමේන්තුව දන්නේ නැත්නම් කැබිනට් එක දන්නේ නැත්නම් සැකයක් ඇති වෙනවා බියක් ඇති වෙනවා සාධාරණයි. ඒකහන් දැන් මාධ්‍යෙන් නේ අපි ඒක දන්නේ. දන්නේ නැහැ. ඉතින් අපි දැන් ඇමරිකාව කටයුතු කරන ආකාරය මේ වෙනස් වෙච්ච ලෝකයේ උදුන් ඒගොල්ලෝ හරියට මේ අප්සෙට් ගහලා ඉන්නේ. මොකද ආර්ථිකයේ චීනේ ඇතුවක් බෑ නැතුවක් බෑ. දැන් චීනට විරුද්ධ දානවා 120ක් බද්ද දානවා. චීන කියනවා නෑ නෑ සද්දරද ඉඳලා. දාලා 105ක් විතරක් දානවා ඒ පැත්තේ. හරි. ඒ නැතු දැන් බැලුවා දැන් මාස ගණනක් බැලුවා. බලනකොට දැන් චීනේ ඩෙවිසිට් එක සර්ප්ලස් එක වැඩි වෙලා. බදු දැන් මාස සර්ප්ලස් එක වැඩි වෙලා. නෑ ජනතා ඇඩ්මිෂන් උසෙර ප්‍රශ්නයක් දැන් මගේ නම් රනිල් වික්‍රමසිංහ එක හිතවත් කමකුත් තරහක්වත් මොනවත් නැහැ. නමුත් අපිට අපේ රට ගැන කැක්කුමක් තියෙනවා. ඇයි මොවුන් මේ රට අනිත් අය මේ බාඳු කරන්නේ පාවා දෙන්නේ? එහෙම ජනතාවට කලකිරීමක් තියෙනවා. නෑ ඒක තමයි මේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ UNP එකෙන් අහලා බලන්න එක මත කීපයක් තියෙනවා. මොන වුණත් ජයආජාද මහන් 6 පහක බලය තියෙන කාලේ විදේශ අමාත්‍යවරයා හමින් අමාරුම කාලේ සෝවියට් දේශෙ බිඳ වැටලා යුනිම ඒකද්‍රව ලෝකයක් ඇති වෙලා තියෙද්දිත් විදේශ හමීඩ් ඒසේස් මගේ ගෞරව දෙනවා එතුමාට. අමාරු මම දැන් පුද්ගලික දන්නවා පක්ෂය ඇතුළත තිබුණා බොහොම කරුණු අවබෝධ කරලා දීලා බොහොම අමාරු එහෙම ප්‍රෝ ඇමරිකන් දත්තකර යන්න ඉඩ දුන්නේ නැහැ. හැකි දාක් දුරට කන්ටේන් කරා. අන්තිමේදී ඒකනේ අන්තිමේදී විදහාක ජයා ජාදන සමානාගේ නොනලයින් නායකයා බවට පත්වලා කැස්ට්‍රෝ හම්බෙන්න ගියා ඔබ කැස්ට්‍රෝ සුරුට්ටු මිටියව කැස්ට්‍රෝ ප්ලේන් එකක් කිව්වා ජයා ජාදන මහත්මයාට එන්න. ඉතින් ඊළඟට සුරුට්ටු වෙනවා දිගින් දෙන්න මිත්‍රත්වයක් ඇති වුණා. ඒ වගේම රොනල්ඩ් රේගන් හම්බෙන්න ගියා. ඩිප්ලොමසි කියන්නේ ඩිප්ලොමසි. ඉතින් ඒ ඩිප්ලොමසි ඒ මොකක්වත් ඇත්ත නැහැ. ඉතින් මේක සැකයක්. ඉතින් ඒ නිසා මේ සැකයක් ඇති වෙන්නේ නැහැ ජනතාවට. සැබෑ කාරණා ජාත්‍යන්තර වර්ධනයන් ප්‍රවණතා පිළිබඳ පාර්ලිමේන්තුව තුළ ප්‍රමාණවත් සාකච්ඡා වෙනවා නම් රට තුළ සාකච්ඡා වෙනවා නම් ජනතාව බියටපත් වෙන්නේ නැහැ. එහෙම බියටපත් වෙන්න අවශ්‍ය නැහැ. එදා අමාරු කාල ගියා. මගේ නම් කිසිම බයක් නැහැ. ඇමරිකාවේ බොරුවට පෙන්නන්න පෙනේ පුප්පු කරනවා විතරයි. ගන්න බෑ දැන් දල කැඩලා තියෙන. නෑ නමුත් ඉතින් මේ ජනතාව ගැන මේ කිසිම ජනාධිපතිවරයට අගමැති කිසිම හැඟීමක් නෑ. ඔහේ ඉන්නවා. ඉතින් එතකොට ජනතාවට බියක් ඇති වෙන්නේ. ඒක හරි ඒක තමයි කියන්නේ. ඉතින් මන්ත්‍රීවරුත් එමනේ. මන්ත්‍රීවරු මේගොල්ලෝ කුලප්පු කරලා ගන්න එපා. අවදි කරලා ගන්න එපා. ජනාධිපති අගමැති බුති ගන්නවනම්. ඒත් නෑ. එහෙම එකකුත් නෑනේ. තේ කිසිම මොලයක් නැති මිනිස්සුනේ ඉන්නේ. එතකොට අද මේ වර්තමානයේ පාර්ලිමේන්තුව. ඉතින් ඒ නිසා නේ හැම එකටම විරෝධතා එන්නේ. ඇයි මාධ්‍යයෙන් වෙන මාධ්‍ය රබයන මාධ්‍ය වෙන්නා කියලා. විරෝධතා එන්නේ සාකච්ඡාවක් එන්නේ නැත්නම් කරුණ අවබෝධ කරලා දෙන්නේ නැත්නම් ජනතාව දැනුවත් කරන්නේ නැත්නම් සැබෑ යථාර්ථය ජනතාවට තේරෙන්නේ නැත්නම් ජනතාවට දෙන එකමදී බෝඩ්ඩෙල්ලා කරන්නේ විතරයි. එන මොකද්ද? ඒක කරන්නේ. ඉතින් මොකද්ද මෙතන ඔබතුමා දකින අවසානේ? මොකද අවසානයක් තියෙනවද? අපේ අවසානයද?
ඒම කලගෙන ඉන්නවා රටේද. ඉතිහාසය මෙම කෙලින් පාරය ගමන් කර නෑබන්දුල ඉතිහාසය වංගු වට කඳු දැකර මෙ යන්න. ඉති ඒකාන්ට මමනගන ඉදිරිට අප ඉතිහාස බැලව මිසකුන්සේට නායක හිට හදන්න කිසිීම නායකුත් නෑ නායක කියා ගන්න නෑන. තමන් විහින් කියා ගන්න මුත් නෑ නතන එතත්ව ඇතිීන්න අපිට ඉති ඒක සමස්ත සමාජයේ ප්‍රශ්නයක් මන්දන්න ඒකරන් එනකොට අපි වෙන ප්‍රශ්කරන මම දන්න. මගන්න මන්න කල්පනා කරන මට බය දැන් නෙවේ ඊළඟ පාර්ලිමේන්තුමක්කේද කියලා. නකද මේ අධ්‍යාපන ක්‍රමයත් බලපාන අපි ඒ දැන් අවුරුදු දායකට කාල වගේ තියන අධ්‍යාපන ක්‍රමයෙන් පොඩක්ස් නිෂ්පාදකමයි දැන්ගන්නේ බාන්ඩන්. ඒ බාන්්ඩ හොඳ මඩු පෙන්බෑ අපට පේන්න පාර්ලිමේන්තුරන්නේවා. ඇැබයි උපාදි තියෙන. ඒ පල දන්න ආචාරයවරුත් ඉන්න ආචාරයවරුත් ඉන්න දේශ ආචාරයවරුත් ඉන්න දැන් දන්න දේශ පල දන්න. ඊට වඩා දේශපල දැනගත්තා පෝස්ටල පේනුන එම්ස් තේමිස් එක්දා සමසේ පනස්සය විදේශ ප්‍රතිපත්තය ගැන කතාරනකොට සර්ජන් කොතරාල හැප්පුුණ නත් එක්ක සර්ජන් කොතලා ඔහු ප්‍රායිකෝ දේශවා දේශපාල ගෙන ගත්තය කෙරෙක් අම්කරපන්තේ දා ඉගෙන ගත්තා දේශපාල ඉගෙන ගත්තා අද පාර්ලිමේන්තුව ගෙන ගත්ත අපි පාරන මත් පාර්මේන්තයෙන්තමයි මගේ ආර්ථක විද්‍යා ගෙන ගතම පාලිමේන්තිේ එන්නම් පෙර කතාරමට පැතුන අපි නෝට්ස් ගාගන ඉන්න ගානම ඒකෙන් තමයි ප්‍රායිග ආර්ථික විද්‍යාව පාසල දේශවිද්‍යාලය කරණයකට වඩා ප්‍රායිග ඌ අදදකම් සම්බාරත්වයෙන පුද්ගලෙක් කියනකොට අනි පැතේ ජයාජාදර පත්තෙන් කතාරනට පොන්නම් බල වරෙන් කතාරනවා පීට ගැනවට මෙහෙන් කතාරනවා මුලු ඔක්කොම විශ්විද්‍යාල විශිෂ්‍යයෝ ඉඳගෙන ඔක්කොම් ගුරුව රුපා ඔක්කෝ නෝට්ස් ගන්න කෝ ඒක තම පොඩක්ස් ඒක නැති විච්චකම මිස ගුන්සකට බොහෝ ස්තුති අපේ වැස සම්බන්ධම ගැන දැ මෙතනින් අපිට පැහැදිලි වෙන්නේ අද අපේ තියෙන්නේ පාර්ලිමේන්තු හිස් බවක් නිකං උළු ගෙඩි විතරයි තියෙනෙති අපි කියනවා කරුණා කරලම ඔවුන්ට කිසිම ගරු කරන්න එපා සර් කියන්න එපා ඔබතුම මැතුමා කියන්න එපා කිසි වැඩක් නෑ අවසාන වශයෙන් මං ප්‍රාර්ථනා කර අඩුමගන්න ඔබතුමාට මේ කුලියාපිටි වෝක්ස්වර්ගන් රථයක් හරි ලැබෙයි කියලා. ඔබට සුබ දවසක්. අතිකඩ